අමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ එල් පාසෝහි පැවති විරෝධතා පාගමනක් පිළිබඳව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අඩුම මිලක් අත්විඳින්න අපි කවදත් කීල්ස් යමු. විරෝධතා පැවැත්තුනේ පසුගියදා ටෙක්සස් අධිකරණය අනුමත කළ SB4 සංක්‍රමණික නීතියට විරෝධය පළ කරමින්. We are marching tonight for policies that respect the dignity of every human being. Amen. ටෙක්සස් අධිකරණය අනුමත කළ නව නීති යටතේ මෙක්සිකෝව හරහා නීති විරෝධීව අමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ටෙක්සස් ප්‍රාන්ත පොලිසියට අනුමැතිය හිමිවනවා. අත්අඩංගුවටගත් පිරිස නැවතත් මෙක්සිකෝවට යැවීමටද නව නීති යටතේ පොලිසියට බලතල හිමිවනවා. ඊට ආගමික නායකින් ඇතුළු ටෙක්සස් ජනතාවගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්. It's a sad state of affairs these days in Texas, and especially here on the border, that we have to be dealing with these terribly anti-immigrant laws. මේ අතර සංක්‍රමණික කඳවුරක ඇති වූ ගින්නකින් මියගිය සංක්‍රමණිකින් අනුස්මරණය කිරීමටද විරෝධතාකරුවන් කටයුතු කළා. මෙක්සිකෝව හරහා අමරිකාවට දහස් ගණනින් මධ්‍යම සහ දකුණු අමරිකානු ජාතිකයින් සංක්‍රමණය වෙනවා. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එලෙස පැමිණෙන සංක්‍රමණිකයින් මෙම වසර ආරම්භයේ සිට වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බවයි. ආර්ථික වර්ධනයක් අපේක්ෂාවෙන් ඔවුන් මෙලෙස සංක්‍රමණය වන බව සඳහන්. President's handling of the record number of migrants caught illegally crossing the US-Mexico border during his presidency. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.